ශරීරයට බෙහෙත් කුරලා වැඩක් වෙන්නේ නැහැ. මහසූණගේ බැල්ම වැටිලා තියෙන්නේ. රීරිලේ කොටක් දීලා අපේ කඩන්න බලමු. හොඳමයි. යකෝ තෝ මේ මනුස්ස ප්‍රාණකාරය අතහැරලා යනවද නැද්ද මන්තොට මේ ඊශ්වරණින් කියන්නේ මන්නම් හැබැයි නිකන් යන්න නිකන් යන්නේ එහෙනම් කියාවියට මොනවද ඕන මට බිල්ලක් ඕනේ මොන බිල්ලද බෝලා නර බිල්ල තොට නර බිලි දෙන්න මල් ඇස්ති නෑ මන්දන බිල්ල කරන් පල තෝ දොළ සට්ටු 108ක් කැප අරගෙන ඉවර කීපිය තෝ මන්දන බිල්ලක් අරගෙන යනවා නේද එමන් එමන් ගාතකේ බිල්ල මං කිවනේ තෝ ඉලන් බිල දෙන්න බම්බල ඇස්ති නෑ මන්තොට දෙන්නම් गाद देखे बिल्ला तो है ना नेद मन्याना मन्याना है भाई මේ වැඩේ හරි
ඕකුන් යනකොට යන්නේ කිරි ගහක අත්තකුත් කඩාගෙන හැබැයි ඉතින් මගේ අතින් වැඩේ හරියට නොකරුණා නම් ඕකා යන්නේ මගේ බෙල්ලත් කඩාගෙන කරන ගුරුකම පස්සේ කරන වැඩක් නේ. ඔකුන් රැට වැට ගැහුවොත් මොකද කරන්නේ? ගලවන්නයි තියෙන්නේ. නැත්නම් ඔකුන් හෙටයින්ද මේගේ ඉස්සරහ ඉදවත් අල්ලලා වැටක් ගහ ගනිවි. පොලිසිය වලට ෆැමිලි කරලා උසාවි ගිහලා ගලවන්න හිටියොත් නම් ඕක ඔකුන් ඔය ඇස්සේ හොඳ හොඳ නාඩ ගන්නටයි. දන්නවනේ ඉතින් නඩු. මං ඔකුන්ට කොහොමවත් වැට ගන්න දෙන්නේ නැහැ. ආරිපාල. උඹගෙන් සේදෝරිස් මඹට අදරමෙන්ට් කැපම්. වැදගත් වැඩක් කැපම්. මාධ්‍ය හුම් බණ්ඩියා එක්කෙන්න. ඌ හිතාගෙන ඉන්නේ ඌට වැඩි ලොකු මිනිහෙක් මේ ගමේ නැහැ කියලා. හ්ම්. ඒවා කොහෙද මාත් එක්ක? මං නම් කියන්නේ කරන දෙයක් පරිස්සමෙන් කරහලා. මෙරිකාමි පොළඟවගේ මිනිහා. අනේ ඔකගේ සද්ද විතරයි. අපි බලමු මොකද වෙන්නේ කියලා. මට බය ඔය ඩෙමට හදි හුණියමක්වත් කරයිද කියලා. අනේ ඌගේ හදි හුණිය. ඇයි? ඌ විතරද මේ ගමේ යంత్ర මන්ත්‍ර ගුරුකම් දන්න මිනිහ උඩ ඉන්නේ? අපි දන්නේ නැද්ද? හ්ම්. එහෙම දෙයක් කරලා තිබුණොත් නම් මං එක ආපහු හරවල යවන උන්ගේ මුළු පවුලම හැඳි ගෑවිලා යන්න. අනේ මන්ද මේ කරුම කවද ඉවරක් කරගන්න හැක්කෙයිද කියලා. අවුරුදු ගානක් තිස්සේ අර හන්දියේ කඩේ වහලා තියෙනවා. මට මෙහොම් පලක්වත් දාගන්න විදිහක් නැහනේ. නංගිට ඕනනම් මං කඩේ කඩලා හරි අරලා දෙන්නම්. මාත් බය නෑ ඕකුන්ට. අනේ ඕක තියෙන විදිහට තියාපන්. නඩුවෙන් බේරුමක් වෙනකන්. නඩු කියලා වුව බේරනකොට ඉතින් බොලැසියා මේවා හරියමං විදියට බේරුමක් නොකර මෙයාදී චිනිසානේ මේ සේරම කරදර දැන් ඉතින් ඕවා ගැන කතා කරලා පළත්තියේ අම්ම කාලි වරද ඔව් කොදෙන් පිටාන අපි තා ටිකක් රැවැලා වැටපැත්තේ ගිහලා බලමුද නෑ ඕන වෙන එකක් නෑ ඇහ ගහගෙන ඉිටපන් කියලා අපි අරුන් දුන්නේ නවත්තලාවනේ යන්න දුන්නනේ
Hey! Ado! Topi apa yang kita kedua he nang? Topi hitagan ini, topi mahaluku keruwo kira. Hebat topi ekak mata kerja kaniu. Topi apa yang kita kedua kira? Apa yang kita kedua kahani ne? Api ayah kita kahana ma? Topi hitagan ini meh idang kula itu topi dia hitalai kira dah. Naya kau yang ayat dia api dah tienno. Toh hitagan ini, toh ke perempuan itu hitalai kira dia meh ayat dia. Meh api dah tahu dia kau. Menurut aku toh kianne. Apa dorang kerja kita villa? Yako, bahat orang nak kahwin dengan mama tuh je kerana mei dah mula. Eh, uye ke mei dah mula tani bukti atau dengan apa yako? Hari hari, dengan itu orang madai kira? Ya. Mama muntah tama kira ni? Topi dana kah ni yang? Topi dana kah ni macam ni ni? Apa dah tin no yako? Hari, apa enang happy lah balamu? Atim pain nang, apa itu atim pain? Guru kangoli nang, guru kangoli. Mama tuh ni kerana hasti yako. Aneka dana kah ni para bala. Hari hari. Mata mami kah ni dikal sahaja tu nikah ni dia. Muka ni yang kah nahan ni. Pare ya. Kau dana kah? Kapan waman tu? Ya, mangki gua ni angkil. Mewah mage idang ya kau. Ani, mahaloku chandia. Buta mada ni mang kau tu kira. Malah wadiah ni mewah nusia geng. Hai, tuhata gahai demu. Gawat balaga ni muko. Ami, anda nanggi bunuh di kewanah? Lasan ini ada kena nanti. Bunuh ada ame oleh liar ni? Tatta dah liu mak? Tatta kau dah ame kiterin ni? Ikman teh evi. Muka deh. Liu bagaimana? Umbi murni nang kita hari ni? Nek cara dera belak kelembarak ni apa? Iti murni ada murni dengan cara dera? Depan leh dekatam perasaan tamai. Mangguai muka kedua ni tu mihit oleh honda tinu alu. Ganu hamba tamai bang hitan ni? Api tamai dan ne api mehetla mona taran dukkin dina dikiela. Loko apat cila ke pahulen karadar vala kelabar raknyalu. Mee langgadi dawasa kat tayila loko randu akita. Ane manda bang, kawada om balakwe dewa puli gida kadaan prasna hari ayi dikiela. Mang hita in laban suman gewa pette gihil lain dikiela. Mbuta puluan ni mangi neka metra pota balagan de. Eka nangiti muko. Hebat itu umboh yang gihil lah, ekak-ekak hutap perut pedil lah, antima tu umbe ulu tar niunak tiayi dana. Umbala ke loko apa cikar ya? Unda hadi huni yang kahar ekluneh de? Ekak tamai anit karan apa? Ewuna umbe maman dia tar, yantar mantar guru kan puluhan ne? Puluhan? Ewuna tar mang hitan ne loko apa citaran dana dikela? Oh kun tamad dana ne me menik kami kene kau dikela? Mee ida kadang aku mah, mage apa juga mata hambece uwa. Uge apa juga hambece uwa, u suju kela neti nanti keraga tar mampalid, ha? Ewu nadi ting, oh helake apa cik merena kali, meva ikalasi akalati bu ni nene. Bapa ki buta ekene ocher resdan ne, utad loko aiti wasikan tienu kela? Ane utad tien aiti wasikan, paraya. Manang kian ne. Api ikman tu mereka dah mak kari keran no nak iela. Oh isarwin nak kali. Anika dinggi atyantar mantra guru kan sastre danno ni. Ane udan lah mantra guru kan. Hoda api hana balam kau dah kira danne iela. Api awam mau kunto honda pilih. Hendi ke abila mak bebila yan nama. Nettam masinar me malakar dari hema damu indu arne pulune. Oh iting. Oh kong ona tu beri dengelud. Mata ikat sama antim itu keran sedih ni. Masih na wede patangan nuko. Kalau mana tiga mansuda nang keran na. Laban kemuru datu wede patangan mu. Ogat tungkulun dul malam ini ikut tuaya gan depan. Hari,
ඒවැඩෙත් මං බාර ගන්න. සොපිනෝනේ මොකේ කලබලෙ මැගිගි කොළුව තරපෙක් කහලා අපි මේ නිකාමි කට්ටටි වෙද මහත්තයා ළඟට විජාට එක්කගෙන යනවා දැන් මේ ගම සර්ප විමානයක් වෙලා මම මේ සුමානට අහපු ඔය දෙවෙනි ලෙඩ යැති පෙන්නන්න කියලා හිතාගෙන ඉන්නත් මේ මිනිහට තඩි බාන්න නැත්තේ මාත් අපඩින් පොල්ලක් කරන් දෙනවකගේ මුළු කට කුඩු වෙන්න අහලා පහලෙම මම අල්ලගත්තේ නැත්තම් අනේ අප්පච්චි මට නම් හිතා ගන්න බැ මේ මල්ල කරදර කවදා ඉවර වෙයිද කියලා පොඩ්ඩක් හිතහල්ලකෝ මං ඉක්මනට ඔක ඉවර කළා දාන්න नारायण ප්‍රේම සූනියම විශ්ව බාවා ආසාර විශ්ව පාතාර විශ්ව ඔඩි රෝඩ් මලිමකට වෛරෝඩි වරෙන් ගහඳ බලවල වරෙන් මහමෙර දෙබෑගෙන වරෙන් මහමෙර සලිත කරගෙන වරෙන් සාක්වල වේවුලාගෙන වරෙන් විල් හතේන සිට වරෙන් ඉල වරෙන් විසකින් දුණු වේතේ වාලයි වරෙන් ඕඩි කටේ වරෙන් දිස්ති මේ මාතුම් බුද පිළ කැප කරන වරෙන් මේ මාකීතේ බලාගෙන යාලුවා වරෙන් වීර කුමාරයා වරෙන් තුම්බෙල්ලේ මලසොන් යක්ෂයා වරෙන් විකාර පිළි සූනියම වර වරේ ස්වාහා ओम
देश करलाली बाहु देश जाता हरि दिए राजा भक्तिगुरु सुनकर वीर बोले शहर गामले लामोइनी मलयो यक्षिणी आरुले नीलराम दिस्ती स्वा महाजन जीवर पसिले सुनिया यक्ष यक्षिणी वावा सकले हिमाल वारो बिरु आवर वरावेश वरवारी बिरु वरवारो वार वार हम ओं खारकड़ कहिए रूम मुकुट तेजुं कुंडवानी कुमारी पेशुं पुरुर नारायणी ना ओ नारायण प्रेम शून्यूडी मल वैरोडी वारे वीर कुमार वरें तुम्बे वीर कुमार वरें तुम्बे मलोद यक्ष वरें विकार वरवरे स्वाह पुरा पौर गाला
ඊමදියට හපා කාලා එහෙනම් ඉතින් බලලෙක්ම තමයි බලලෙක් කිව්වට නිකම්ම නිකම් බලලෙක් නෙමෙයි බලල් පිල්ලියක් ඩිංගිලා නමලට පුදුම කර්මයක් නේ පළ දුන්නේ ඔය එන්නේ පිල්ලි අයිතිකාරයා अच्छा मरागत्ता मधुबाला तोपी तोपी आवाज़ अपच्छ के मिनी बालन पढ़ा लेना तोपी तमाम मगे अपच्छ मरागत्ते तोपी तमाम मगे हाइंस का अपच्छ मरागत्ते अपच्छ मेरे वाला तोपी हाथी के नज़र नया को इमले तोपी मरागत्ते मरना मुखान तुमने निकांगी निसु मन निकांगी नया को इमले पारा निकांगी तो इतने बात तो इतने मेरे का मैं यंत्र में तुरंत दाने किया ला मानता भी सेहरा में काम मुझे करना अन्य कैसे ना करनी हो और आई तमाई तो आप इतना मुना देखो उनको क्या ने हे देखो बल्लो मुझे जाता මටනම් තේරෙන්නේ තාත්තත් නැතුණාට පස්සේ මෙහෙ තියෙන වැඩ කොහොම කරන් යන්නද කියලා. නරකද බේකරි වැඩ නතර කරලා ගමේ පදිංචියට ඇවිත් අයියත් එක්ක එකතු වෙලා තාත්තගේ ඉඩකඩම් කුඹුරුලේ වැඩ පටන් ගත්තොත්. එහෙම හදිසියේ බේකරි අතාරින්න බෑනේ. අනිත් එක මං කොහොමද එකපාරට කුඹුරු වැඩ වලට හුරු වෙන්නේ? එකට ඔය අයියා ඉන්නේ. වෙච්ච ගෝරියෙන් පස්සේ අරුන් අයියත් එක්ක නයා වගේ වෛර බැඳගෙන ඇති. මට බය වුන් අයියටත් මොනව හරි කරයිද කියලා. ඔය එකා එක්ක හැප්පෙන එක ලේසිනේ. දන්න මන්තර ගුරුකම් වල හැටියට. මොකෝ ඉතින්. නඩු කියලා එල්ලුම් ගස් යවන්නේ. ටික කාලයක් යනකම්වත් පරිස්සමෙන් වැඩ කරන එක තමයි හොඳ. මොන රජකට උගුන්ට බය හැංගලින්නද? මාතමරන්නංගෝ ඔකුට හොඳ ඇමරිල්ල අනේ අයියේ ජයසෝම කිව්වත් වගේ ඔකුන් එක හැප්පෙන්න ගිහිල්ලා අපිට මේ තීන ටිකක් නැති කරගන්න වෙයි ඇයි නැත්තම් උඹල කියන්නේ මේ තීන ගේදුරේ කඩන් උන්ට දීලා අපි මේ ගම අතහැරලා දාලා යමු කියලාද උඹලට ඕන නම් පලයල මන්නම් තාත්තමරාපේ මුංගෙන් පලිය අරන් මිසම් මේකම එල්ලිට බහින්නේ පාර තමයි විමල සිරියකට පාඩමක් කියලා දාගෙන ඉන්නේ. මෙතන මක්කර මක්කර. මේ මේ කල්ලකට තමයි වැට ගන්න අල්ලන්නේ. ඒක දෙන්න මගේ දෙක්ක.
කුඹුරුවත් ඒ දිමද වෙච්ච කළුවර ගස්තිය කුඹුක් ගස්තිය කපලා විකුණගෙන කියන්නේ. හැබැයි අම්මේ මුන්ට මෙහෙම ඉදපාඩු දුන්නොත් එහෙම මුන් හිටානෙද්ද අපේ වතේ තියෙන ගස්කොලන් ටිකත් කපන් විකුණංකයි. හිඹුටුවත් ඒ දෙම වැඩි අයිතියක් තියෙන ලොකු අපොච්චිටි තමයි. ඒ වුණාට ඌ කොහොමද ඉදමේ හොඳම කොටහ වෙන් කරගෙන ඒක දින ගස්කොලන් කපලා විකුණන්නේ? ඔය ඉරකටන් තාම වෙන් කරලා නැහනේ. නඩුව තියෙන වඩත් එක්කනේ. ඔය ඉඩන් නඩු කවදා කෙලවරක් වෙයිද කියලා අනේ මන් දන්නේ. බොලෑ සීයා මේව හරියට බේරුමක් නොකර අකාලේ මියදිච්ච නිසානේ මේ සේරම කරදර නස්පැත්තේ. අම්මා ඉතින් ඕක හැමදාම කියන කතාවන්නේ. අර ලොකෝ පච්චික මාසිනා සියදෝරිසා උදාමේ හැම එකට උල් පන්දම් දෙන්නේ. මට පේන්න බැරි ඕක තමයි. සීයා! මොකද ළමයෝ? මීයක්. මම කකුලුඩින් ගියා. මේ තියෙන කරදර මදි වට මේ මී හැති කරුණොත් කරදරයි. මුදලාලි මට හොඳ මී ගතුරක් දෙන්න ඕ. මොකද ඉබල මල්ලි? මේ දවස්වල මීයන්ගෙන් කරදරද? මට තියෙනවා හොඳ ඌරුමී තඩියක් අල්ලගන්න. එහෙමද? ඕගුන් හැත්ත පිටින්ම අල්ලලා බෙල්ල කඩලා මරන්න ඕන. ඔය බල්ලා බිරුවට මස් වෙන කලබල වෙන්න එපා. ඔකයි අරියාදුරට කියන කතාව නෝ ඈ මාත් ඒ වෙලාව යුසගෙදි හිටියා නැත්තම් මායි කඩන්න ඔකගේ බෙල්ල එට අනිද්ද මොකයි කටවහන්න මොක් කර කෙරුවොත් හොඳයි ඕකගේ විතරක් නෙමේ ඕකගේ මුළු පවුලෙම දතකට පුපුට්ටු වෙන්න මං කරන්නම් හොඳ වැඩක් හැබැයි ඉතින් කන්න දියක් උන් කරන්න ඉස්සර උන්ට මගේ ගුරුකම් වලින් එහාට යන්න බෑ කටුතෙල් නැතුව වැඩිපුර මස්තාපන් හරිද? හරි හරි අපි සියදොරිසයට බොරු කරන්නේ. සියදොරිසය මෙන්න හොඳම කෑල්ලෙන් කැපුවා. කොල්ල මෙන්න මේක ඔතල දිය. කීයද බං උඹේ ගාන? 350 දෙන්නෝ. 350? 3ක් ගනින් 3ක් ගනින්. ආ දෙන්න දෙන්නකෝ. ආ. උඹට කොච්චරක්ද? මෙන්න මේ කෑල්ලෙන් දිය. කොච්චරක්ද? 4000. පච්චික හිතේ තිබුණේ මේ වගේ ලොරි කට්ටක් අරගෙන ගමේ බඩු එකතු කරලා ටවුමට යවන්න. ලොරි අරගෙන මට තමයි බාර දෙන්නේ. ඔක්කොම නැති වෙලා ගියා. අර කාල කන්නේ හැත්ත මගේ අප්පච්චිව මරාගත්තනේ. ඔය යන්නේ? මගේ අප්පච්චිව මරාගන්න උල්පන්දම් දීපු එකේ? මේ සියදොරි සයියා. සියදොරි සයියා. गज मसीना टोकता है मेरुए बल्ला करो हपमुख देखने Thank you.
දැන් මෙතන ඉන්නේ ඇත්තංගෙන් කවුද මේ අනතුර සිද්ධ වෙනව ඇහින් දැක්කේ කවුරුත්ම දැකලා නැහැ ඈ ඒ කියන්නේ මේ වෙලාවේ එක එකත් ඉඳලා නැහැ සිය දොරෂ්ට කවුරු හරි ගැහුවත් එහෙම නැත්තම් බැහුවෙන් පල්ලෙට තල්ලු කෙරුවත් එහෙම දෙයක් කවුරුත් දන්නේ නැහැ දැක්කෙත් නැහැ මෙච්චර සෙනගල් පාරේ උඹලා දැක්කද මේ පුදුම වැඩක් අනිත් එක ගමේ මිනිහෙක් කියලා මාමේ මන්නම් හිතන්නේම මස්සිරාගේ මරණයට බිමල සිරාගේ මොකක් කර සම්බන්ධයක් ඇති කියලා මං හොයාගන්නකෝ ඒකයි ද ඒ වෙලාවේ කොහෙද හිටියේ කියලා අනේ අපෝයි මල්ලි නැතු අර ගෑණිටයි දරුව දෙන්නටයි මුණ කල දවසක් කියයි දන්නේ උන් තුන් දෙනා තමයි අනාතු උනේ අපිත් පුළු පුළුවන් හැටියට උන්ගෙන හොයලා බලමු වෙන මොන කරන්නද හැබැයි තින් මස්සින නැතු වෙච්ච එක නම් මගේ අතක් කැඩුනා වගේ කිරියාච්චිගෙ තියෙන කෙස් ගස් ටිකත් ගලවලා දාන්න වගේ හදන්නේ නූලෙන් බේරුනේ ඔයාව දැක්කද මං හිතන්නේ ඔයා පැත්තකට වෙලා ඉන්න තාත්තා කරන දේක් උන්ට හිංසිරුවේ කරයි උන්න අය වගේ ඉන්නේ කොයි වෙලේ හරි අපිට දෂ්ට කරන්න පුතාවක තියන්න බර වැඩිනේ
मैनिकामी මේ මල්ලි ගැනීම මේ කෙල්ලව අක්කට අමාරුනේ බං යන් යන් ඉක්මනට යමල්ලා හා හා බලාගෙන උතන කොමැනි කාමි කුරුණාන්සේ මොකද මේ කණි නැන්ද කෙල්ලෝ සර්පේ කාලා හොඳටම අමාරුයි වගේ කොලකෝ පච්චි මේ වත්ත පහල ඇති අනේ ඉක්මනට මොන හරි කරොත් හොඳයි කියලා දැන්ටම තෝන්තු වෙලා ඉන්නේ අනේ ලොකු අම්මේ ඉක්මනට මං අඬ ගහගෙන ඉන්නම් කොයිද ගුරුනාත් ඉන්නේ හිටපල්ලා මං ගිහින් කතා කරන්න නුවේ නුවේ අන්න පියසිලි ඩිංගියාගේ දෝණියෙන් දැවිත් කෙලිත් උස්සගෙන ඒ මොකද වෙහලිසි කෙලිව සරපෙක් කාලා බෙහෙත් කරන්නලු දැන් එහෙනම් ඔය අපිවත් ඕනලා තියෙන්නේ සර්පයා කෙලීව කාපු කාල හොරව නම් එතරම් හොඳ නෑ. තාම සීමුර්චා තත්ත්වෙ ඉන්නේ. බේත්හෙත් වගේම ගුරුකමකුත් කිරුවොත් හොඳා. අනේ ලොකු අපච්චි කන්න දෙයක් ඉක්මනට කරලා මයි කෙල්ල උගුර දාලා දෙන්න. අඩුම කුඩුම ටිකක් හොයාගන්නත් ඕනේ. කෙල්ල තව ටිකක් කොම හිටපොතෙන්කෝ. දැන් නම් ඉතින් විස බැහිල්ලක් මිස ඇදිල්ලක් නෑ දැන් ඉතින් අඬලා දොඩලා කාරි නෑ ලොකු අපච්චිට කරන්න පුළුවන් හැමදේම කරයි තවත් තෝන්තු වෙන්නේ නැතුව මෙන්න මේ තේ උග්‍ර බීල ඉඳි අනේ යකේ මට ටිකක් ඕම් නමෝ මුනි ජයංගුනි මාල්මුනි සුමුණියා ශාන් සර්වාරක්ෂා බන්දු බන්දු आदेश कर කෙල්ලගේ තත්ත්වය කොහොමයි? තත්ත්වය ඒ තරම් හොඳ නෑ. විමලකෝ ඌ ටිකක් දුර පළාතක මල ගෙදර ගිහිල්ලලු. කෙල්ලගේ තාත්තත් යාපනේ බේකරියකලුනේ. ඌ තාම දන්නේ නැතු වෙති මම හිතේ.
ඕකුන්ට මේ වෙලාවේ තමයි අපි මතක් වෙන්නේ. නැත්නම් ඉතින් අනික් වෙලාවට දෙස් දෙවල් තේතිය ඇති. අපි මක බැවිලා යනට. ඒක නම් ඇත්ත තමයි. අර මහගෑණි තමයි මටත් පෙන්වන්න බැරි. සියදෝරිස් මාමව මරාගත්තෙත් මුන්නේ. ඕන් දැන් නම් ඉතින් මුන් 70 වර්ගෙම පිටින් හැඳ ගෑවිලා ගමෙන් පණලා දාන්න හොඳ වැඩක් කොලා හැකි. ඒ මොකද්ද? බොහොම සීරුවෙන් කරන්ට උන වැඩක්. නැත්නම් ඉතින් අපිත් කම්මුතුයි. මාමණිට කෙමක් කරන්න තියනවද? කට්ටියෙන් පොඩ්ඩක් එළියට ගියා නම් තමයි හොඳ. ලොකු මුත්තට වැඳ පන්දුවේ හා හා කාරණා කාරණා දැන් ඉතින් පලයල්ලකෝ අනේ මන්ද ලොකු අප්පච්චිට අපි කොහොම හරි හරි කෙල්ල සනීපෙන් ඉන්නවනේ එච්චරයි ආ අනිත් එක මම උඹලට මතක් කරන්නට හිතියේ කෙලීගේ ශරීරයට ඇතුල් වෙලා තියෙන තද බල විසක් මං කැමකුත් කරරයි තියෙන්නේ තුන් මාසයක්වත් යනකල් කෙලී නාවන්නට කරන්නට යන්න එපා මොකද? ගෙදරින්ද ලියුම? කෙලිව සර්පෙක් කාලලු. ඈ? ඉතින් කෙල්ලට මොකද? වෙදගම් කරලා කොහොම හරි ගොඩ අරන් තියනවා. හප්පේ, එහෙනම් කෙල්ල දිහා දෙයියෝ බලලා. දෙයියෝ නෙමෙයි බලලා තියෙන්නේ. මණිකාමි. ලොකු අප්පුච්චා. මණිකාමි? ඔය මනුස්සයා නේද උඹලා පවුලත් එක්ක ජම්මාන්තර වෙලා ඉන්නවයි කිව්වේ? අර දේපල ඉඩකඩන් ආරවුලක් හින්දා? ඉතින් බලහන් ඔය මනුස්සයා හින්දා නේද කෙලිය බේරගන්න පුළුවන් උනේ? දැන්වත් ඔය පරණ තරහ මරහ කෝන්ත්‍රා අතෑරලා දාන්න ගියපන්. මාත් අපේ උන්ට හැමදාම කියන්නේ ඔය ටිකමනේ. මොකෝ අපි මේ මැරරකට වාරන් යනවා. Thank you.
මොනවද මේ මෙතෙන්ට වෙලා කරන්නේ? ඇයි එළියට ආවේ? යන් අතුලට. පිනි බානවත් එක්ක. එන්න එන්න. මටත් හිතා ගන්න බැරි කවදාක්වත් නැතුව දොරවලුත් තරම් කොහොම එළියට ගියාද කියලා. කෙල්ල රෑට හීනෙන් ඇවිදින්න පටන් අරන් වගේ. ඇඟක් දරදනු වෙලා තිබුණා. ලොකු අප්පච්චිට කිව්වොත් නරකද මන්දා. තාටියා බලමුකෝ. සුමනා මොකද මෙතන කරන්නේ? අන්න හිතන්නේ බන්ධනයක් ලොකු යක්ෂ දිස්ත්‍රික්කයක් කියලාට වෙහිලා තියෙන. පුළුවන් ඉක්මනට අපි මොනවා හරි නොකළොත් අපි ඔක්කොටම මහා වින්නහියක් වෙන්නේ. කෙල්ලගෙන මට ලොකු බයක් දැනෙනවා. ලොකු අපොච්චිට කියලා ඔය බන්ධනේ කඩලා දැම්මොත් හොඳ නැද්ද පුතේ? අපේ පවුල විනාශ කරන්න හිතලා
ඔය මිනිස්සයා අපේ කෙල්ලට මේ වැඩේ කරාද කියලා මට පොඩි සැකයකුත් තියෙනවා. මං නම් කැමතිම නෑ ඔයා කාලඟට යන්න. එහෙනම් අපි දැන් මේ කෙල්ලව ගොඩ ගන්න මොනවයි කරන්නේ? පාණන් අඩියේ ආරන්ට යంత్ర මන්ත්‍ර ගුරුකම් දන්න හොඳ හාමුදුර නමක් වැඩලා ඉන්නවලු. මං හෙට උදේම ගිහිල්ලා උන්නාන්සේ හම්බෙලා මේ කාරණාව කියලා බලන්න. என்னது බුදු සරණයි තද බල උපද්‍රවයක් ඒකේ හැමදෙරනේ දැරිවිත කවුරු හරි ලොකු බන්ධනයක් කරලා අමනුෂ්‍ය ආත්මයක් ඇඟ ඇතුලේ හිර කරලා තියෙනවා ඒකයි ඔය හිරිහැර කරදර ඔක්කොම අනේ හැමදෙරනි අපි දැන් මේකට මොකද කරන්නේ මේ බන්ධනය බිඳින්න ඕන මට පුදුමයි මේ දැරිවි මේ විදිහට ඉන්නේ මොන ගුරුකම කරත් ඒක කරන්න ඕන ලබන කෙම්මුර දවසට එදාටත් තව දවස් 3ක් තියෙනවනේ එතකල් මේ දැරිවිව ඇහැකි විදිහට පරිස්සමෙන් බලා ගන්න ඕන කොළුවෝ මේක ජීවන් කරපු බොහොම බලගත්ු සුරයක් මේක දැරිවිගේ කරේම තියන්න පුළුවන් නම් හොඳා එහෙම බැරි වුණොත් ඇඳ පල්ලේ හරි ගහන්න එතකොට මේ පිරිත් පැන් ටික උදේටයි හවසටයි දැරිවිගේ ඇඳ වටේට ඉහින්න ඕන මම නොවරදවාම කෙම්මුර දවසට එන්නම් එදාටමනා කරන කලමනා ටික දැන් ලියාගත්තොත් හොඳ හොඳමයි හාමුදුරනි ජය සෝමට දුවගේ අසනීප ගැන ඉක්මනට දැනුම් දුන්නා නම් හොඳයි නේද පුතේ ඔව් ජය සෝමත් මේ වෙලාවේ ගෙදර හිටියා නම් තමයි හොඳ ඒ ආයි තින් හිට වෙලා ඉඳගෙන පාම් පුච්ච පුච්ච ඉන්නව මිසක් අපිට මෙහෙවෙන වින්නේ නැහැ කිසි දෙයක් ගැන දන්න එකක් ඈ ගුණපාල මල්ලියත් අපි ඉක්මනට පණිඩියක් යවමු
පුදුම කර්මයක් නෙමේ. මුන් අපිට පාඩුවේ ජීවත් වෙන්න ඉඩක් දෙන්නෙම නැද්ද? ඒකනේ. මාත් ඉදාගෙන ඉන්නේ මුන්ට හොඳ වැඩක් කරන්න. අපේ දීපල ඉඩ කඩන් කොල්ල කා ගන්නවා මදිවට. මම ඕන දෙයක් කරහල්ල මම කෙල්ල ගොඩවට පස්සේ. මුගේ අසමත් ජාති වැඩවලට මේ අහිංසක කෙල්ල මල්ලගත්තකනේ වැඩේ කියන්නේ. කොහොමද? කවද්ද ඔය මනුස්සයාට මේ කෙල්ලව හදි ගැහුනේ? මට නම් හිතෙන්නේ නයා කෑවට බෙහෙත් කරන්න එහෙ ගිනියපු දවසේ වෙන්න ඕන කියලා. හැබැයි නයි විසෙන්නම් උන්ද කෙල්ලව උඩ දැම්මා. ඒකනේ. ලොකු අප්පච්චි මේ වැඩේ කරා කියලා මට නම් හරියටම කියන්න බෑ. ලන්නුගානේ මේ රූම් පැත්ත දිහා මොකද ඔරෝගෙන ඉන්නේ अरे අංජන කුමාරී දිස්ති බාබා මල්මදල මහසවාංශි වල සිල්ලිවි සීමාල ගලවල පරවදේරෝ ආවේශ ඵලයන් ආවේශ වරවර විකත ඔඩ්ඩිය වරවර ඕං කරකර කයිරේරුම් මුක්කොඩ තේයුම් කොණ්ඩුවානේ කෞමාරී පේසුම් පුරුරුනාරායනේ ඵලයන් තෝස්වාහ හිමාල බලවත බලව පවරවත වේගුලව ඵලයන් තෝස්වාහ ඕං සූනේ යක්ෂණියෝ මල්මදල යක්ෂණියෝ ඵලයන් තෝස්වාහ හිමාල බලවත බලව පවරවත වේගුලව ඵලයන් තෝස්වාහ ඕං සූනේ යක්ෂණියෝ
මට පිරිත්පන් මුටි ගේන්න පිරිත්පන් ඉවරුණා වෙරුණා මේ දවස් ටිකේ මැදවට දිසනේ දැන් මොකද කරන්නේ Mm-hmm.
එට හාමුදුරුවෝ සාන්තු කර්මය කළාට පස්සේ ඔක්කොම කරදර ඉවර වෙයි. දුවටත් සනීප වෙයි. කලමනා ටික ඔක්කොම ලෑස්තිද? ඔව් ඔව්. ඒ ඔක්කොම ලෑස්ති. ගොඩාක් දේවල් උන්නාන්සෙම කියනවා. එන්න එන්නම කෙල්ලගේ තත්ත්වය හොඳ නැහැ.
වැඩේට කෙමුර දවසක් ඕනේ කියපු හින්දානේ මෙච්චර දවසක් සුනංගුනි Oh.
Mm-hmm.
Thank you.